අයිබෝන් අද ඔයගොල්ලෝ බලනවා ඇති මොකද මේ මාක්ස් එකක් දාගෙන වීඩියෝ එකක් කරන්න කියලා. අද මේ මාක්ස් එකක් දාගෙන මේ ගේ ඇතුලේ ඉඳන් වීඩියෝ එක කරන්නේ මේ කොවිඩ් 19 වලට බය නෙමෙයි. ඊයේ අපේ iOS devices වලට විශේෂත්වයක් ආවා. මොකද 13.5 update එක ආවා. ඒකේ main feature එක විදිහට ඒගොල්ලෝ කිව්වා मार्क्स का बैदगन ही दिया फेस अनलॉक कराना पुलवां की ला ठीक है ना कालिंग मार्क्स वेदन ही दिया था इन्हें दी मोनोफोन ने का किंग बात फेस आईडी का डिटेक्ट कराने के लिए फोन ने का अनलॉक करने ने नामुत ये अभी अतरम पुद्मोना में मार्क्स का बैदन ही ना है ठीक है मत फेस अनलॉक के नोना ये का गोड़ा अतरम होंदा ही नहीं अधिक ये ने का अभी टा हवा अभी टा ही तो ना इधर मामा देव මේ බඳන් ඉන්නේ පළවෙනි මාක්ස් එක නම් මේ නිකන් disposable මාක්ස් එකක්. ඒ කියන්නේ එච්චර ඝනකමෙන් අඩුයි. ඝනකමෙන් අඩුයි. මේ කියන්නේ පාවිච්චි කරායින් පස්සේ නැවත පාවිච්චියට ගන්න ඉවත් කරනවා. එතකොට මේ බඳන් ඉන්නේ disposable මාක්ස් එකක්. දැන් ඒ වගේම මං ගාව තියෙනවා මෙන්න මේ වගේ permanently यूज කරන්න පුළුවන් යම් කාලයක් यूज කරන්න පුළුවන් මාක්ස් එක. දැන් මම මේ මාක්ස් දෙකම මුලින්ම disposable මාක්ස් එක බදගෙන face unlock කරන්න පුළුවන්ද කියලා try කරනවා. ඊට පස්සේ අර permanently මාක්ස් එක බදගෙන face unlock කරන්න පුළුවන්ද කියලා try කරනවා. හොඳයි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. Right. දැන් මම බඳන් ඉන්නේ disposable මාක්ස් එක. දැන් මම වගේ iOS ඩිවයිස් එක ඔන්න මූණ ගාවට ගේනවා. දැන් ડિස්පෝසබල් මාක්ස් එක කියන්නේ බොහොම තුනී එකක්. ඒක එකපාරක් පාවිච්චි කරාම අයින් කරන්න කියලා තමයි සෞඛ්‍ය උපදෙස් දෙන්නේ. එතකොට මං හිතනවා මේක ආන්සර් කරයි කියලා නේද? පොඩ්ඩක් බලමු. ආන්සර් කරාද? නෑ නේද? ස්විප් ටු අන්ලොක් කියලා එනවා. ඒ කියන්නේ මේ පාස්පෝර්ට් එක ගහන්න කියලා තමයි කියන්නේ. කමන්නේ අපි තව සරයක් try කරලා බලමු. එක සමාඩ එකපාරෙන් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ වගේමයි නේද? ඒත් ඒ වගේමයි. unlock වෙන්නේ නැහැ. passcode එක තමයි අන්තිමට ඉල්ලන්නේ. හරි. දැන් මම මේ මාස් එක පොඩ්ඩක් පැත්තකින් තියලා මෙන්න මේ permanent marks එක දැන් මම පළද ගන්නවා. පළදගෙන අර වැඩේම කරන්න උත්සාහ කරනවා. හොඳයි දැන් මම පළදගෙන දින්නේ permanent marks එක අරගෙන අයින් කරා. ඒක පාවිච්චි කරන්නේ නැහැ ඊට පස්සේ. දැන් හොඳ ලං කරනවා. ඒත් නැහැ. ඒත් වෙන්නේ නැත. ඒත් මොකද්ද කියන්නේ? අර passcode එකේ ඉල්ලන කතාවම තමයි කියන්නේ. තව සැරයක් බලමු. දැන් මේ permanent marks එකෙන් තමයි දැන් කරන්නේ. ඒත් නැහැ. Swipe to unlock. ඒ කියන්නේ passcode එක ඉල්ලනවා. එතකොට ඊයේ අපි මේ update එක ගනිද්දි හිතුවේ ඇත්තටම මේ marks බදන් ඉදින්දි unlock වෙනවා කියලා. නමුත් අද දැක්ක මේ passcode එක තමයි ඉල්ලන්නේ. එහෙනම් අපි මේකේ features වලට ගිහින් බලමු දැන් මේගොල්ලෝ මොකද කියන්නේ. ඔව් දැන් මේ තියෙන්නේ ඊයේ රිලීස් කරපු iOS 13.5 කියන අප්ඩේට් එකේ මේන් ෆීචර් එක. ඒ කියන්නේ මාක්ස් එකක් අපි බැඳගෙන හිටියත් මාක්ස් එකක් පළඳගෙන හිටියත් අපේ මුහුණ මේ ෆේස් ID එක මේ මගින් ෆෝන් එක අන්ලොක් කරන්න පුළුවන් කියන එක තමයි ඊයේ මේගොල්ලෝ කිව්වේ. නමුත් අපිට දැන් ඒක කීප වතාවක් කරා අපි විවිධ ආකාරයේ මාක්ස් බදගෙන නමුත් ඒ දේ උනේ නැහැ. එතකොට අපි මා හිතුවා බලන්න මොකද්ද මේකේ මේ කියන්නේ කියලා. දැන් මේකේ කියනවා මෙහෙම. What the new system does automatically show the passcode field when it detects you are wearing a face mask. So you can just directly enter the passcode by pass face ID. This works for unlocking the device and also for things like payment. ඒ කියන්නේ
මෙතන දැන් කියන්නේ වෙන එකක්. ෆෝන් එක මූණ ගාවට ලං කරාම අපේ ෆෝන් එකේ පාස්කෝඩ් එක එන්ටර් කරන්න ඕන කියනවා. ඒක එන්ටර් කරාම අන්ලොක් වෙනවා කියලා. නමුත් ඊයේ කිව්වේ කෙලින්ම මාක්ස් එක බැලන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ෆෝන් එක අන්ලොක් වෙනවා කියලා. ඉතින් මේ iOS 13.5 අප්ඩේට් එකේ මේන් ෆීචර් එක කොතරම් දුරට සාධාරණද කියලා ඕගොල්ලම තීරණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.